මම රණසිංහ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම මේ ආයුර්වේද වෙදකම සහ දේශීය වෙදකම පිළිබඳව එදා ඉඳලාම දකින කෙනෙක් මට අවුරුදු 53ක් විතර වෙනවා වයස දැන් හැබැයි මම මේ වෙනකල් මේ බටහිර වෙදකමට ගිහිල්ලා නැහැ හුඟක් දේශීය වෙදකමින් තමයි මේවා කරගන්නේ අද තියෙන ප්‍රශ්නේ තමයි මේ දේශීය වෙදකම හරියාකාරව දන්න පිරිස් අඩුයි ඉන්න සුළු පිරිසකින් හරි දේශීය වෙදකමට පාරම්පරික වෙදකම සම්බන්ධ කරගෙන ප්‍රතිකාර ක්‍රම හොයාගන්න ඕන නම් අපිට ඉතාමත්ම තියුණු ආයුෂක් වර්ධනය කරගෙන ඉතාමත් දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව ශක්තිය තියෙනවා. ආයුෂ ප්‍රමාණය බලාපුවම ආයුෂ වර්ධනය කරගැනීමේ ඖෂධ වලින් තමයි මේක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඖෂධ වලින් ආයුෂ වර්ධනය කරගත්තොත් විතරයි අපේ ජීවිතේ නිරෝගී ජීවිතයක් හැටියට ගත කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට දේශීය වෙදකම තුල දකින එකම දේ තමයි ස්වභාව ධර්මයෙන් හැදෙන මේ පරිසරයේ හැදෙන දේ තමයි මේ ඖෂධ හැටියට ගන්නෙ. පරිසරයත් එක්ක මිනිසා හොඳම බද්ධතාවයක් තියෙනවා. මොකද උපදින්නෙත් අපි පරිසරයට අනුගත වෙන විදිහට පරිසරය තුළ තියෙන ජීවි ගුණයන් එක්ක ඒක රාස් වෙලා තමයි ජීවිතේ ගොඩනගා ගන්න. මේ ජීවිතේ ගොඩනගා ගන්න එකට බටහිර වෙදකමේදී ඇත්තටම කරෙන්නේ తాවකාලික පැලැස්තරයක් දැමීම පමණයි. නිට්ටාවට සුව කිරීමේ කිසිම දෙයක් නැහැ. අපි නිට්ටඹු වගේ නගර හැදුණේත් අර නිට්ටාවටම සුව කිරීමේ මධ්‍යස්ථාන බවට අතීතයේ අපි ඉතිහාස පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි කතා කරනකොට අපේ කියන පුරාණ රජදරුවන් ගැන. පුරාණ රජදරුවෝ ඒ තරම් දීර වික්‍රම සූර වැඩ කරේ මේ වාගේ ආයුර්වේද වෙදකම එහෙම නැත්නම් දේශීය මේ දේ පමණයි ආහාරයට ගත්තේ. ඒතකොට දේශීය සහල් වර්ග බට් කරන ලද විදේශයන්ගෙන් ගෙන්නන හාල් වර්ග තියෙන මේ හැම දෙයකම තියෙන අතුරු ඵල විපාක වැඩි. ඒ අතුරු ඵල විපාක හැම එකක්ම බටහිර වෙදකමේ එක පෙත්තක් පාවිච්චි කරොත් එහෙම ඒයින් තමන්ගේ ශාරීරික අභ්‍යන්තර නිර්මාණය වන රෝගී තත්ත්වයන් දෙකක් විතර නැවත ඇති වෙනවලු වර්ධනය වෙනවලු. ඒතෝ රෝග දෙකකට බෙහෙත් අපි ප්‍රතිකාර ගත්තොත් එහෙම රෝග හතරක් විතර නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කියන කතාවේ හැටියට හැබැයි දේශීය වෙදකම තුළ එහෙම නැහැ. නිට්ටාවටම සුව කරන්නට පුළුවන් අද්දුටු ආයුර්වේද ඖෂධ ක්‍රම තමයි තියෙන්නේ. ආයුෂද වුණත් හැම එකක්ම ගන්නෙ මේ පරිසරයෙන්. පරිසරයෙන් තොරව කිසිම දෙයක් ගන්නෙ නෑ. කෘතිම දේවල් මේකට ඇතුළත් කරන්නේ නෑ. පිරිසිදු ජලය හදාගත්තේ දා කුබුග්ගස්, මීගස්, ඒ වගේම නඹඩගස් මේ වගේ දේවල් මාරි තාක්ෂණය තුළට එකතු වෙලා ඒ වලින් ගත් පෝෂණීය ජලය තමයි අද පිල්ටර් වතුරට වඩා හොඳට බීවි. එදා කුඹුරේ ජීවත් වෙච්ච මිනිහට කුඹුරේ වැඩ කරපු ගොවියට කිසිම දවසක වකුගඩු රෝග හැදුනේ නැහැ. ඒ නොහැදෙන්න එකම හේතුව තමයි මේ හැම දෙයක්ම ඖෂධ අතරින් පෙරීලා ආපු වතුර තමයි බීවි. හැබැයි බීවි වෙලින් කුඹුරෙන් වුණාට රෝගී තත්ත්වයෙන් වර්ධනය වුණේ නැහැ. ඒ හින්දා මම කියන්නේ දේශීය වෙදකම අත්හැරිය දා පටන් තමයි මේ සිංහල ජාතිය මහ ජාතිය එහෙම නැත්නම් මේ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන ජාතියක් අද වෙනසිලා යන්නේ. අනික කට්ටිය හැම කෙනෙක්ම තමන්ගේ දේශීය අනන්‍යතාවයන් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒ වුණාට අපේ තියෙන සිංහල මේ රට තුළ ජීවත් වෙන සියලුම ජාතීන්ට හොඳම දේ තමයි මේ රටේ තියෙන ස්වභාව පරිසරය. අපේ රටේ තියෙන දේශීය ආයුධනත් එක්ක ඇදිලා සපත්තු දෙකක් නැතුව තරකොළ ගොල්ලේ ඇවිදපුවාම ඒ දෙනෙහි ශරීරයට ලැබිලා ශරීරයේ සුවතාවේ ඇති වෙලා සුවතාවේ ඇතිවීම තුළින් ශරීරය නිරෝගී වෙලා ආහාර රටාව සම්පූර්ණයෙන් මේවා කරගෙන දේශීය කෙටි ආහාර ක්‍රමවලට අද බටහිර ක්‍රමයට ගිහිල්ලා බෙහෙලා ඒ වලින් ඇති වෙන රෝග තත්ත්වයන් නිට්ටාවට සුව කර ගැනීමට තියෙන හොඳම මාර්ගය තමයි මම හිතන්නේ දේශීය වෙදකම එහෙම නැත්නම් ආයුර්වේද වෙදකම කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා දේශීය වෙදකමත් එක්ක බද්ධ වෙනවා නම් පරිසරයත් එක්ක ජීවත් වෙන උත්සාහ කරනවා නම් පරිසරය හඳුනා ගන්නවා නම් සාකසාර තුල අපේ ජීවිත ගොඩනගා ගන්නවා නම් මං හිතන්නේ අපේ නිරෝගී පැවැත්ම සහ පුරාණයේ අතීතයේ අපි රජදරුවන් කරපු යෝධයන් කරපු වැඩසටහන් නැවත අපිට කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ හින්දා දේශීය වෙදකම කියන්නේ අනාර්ග වෙදකමක් කියන එකයි අවසන් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අද මේ වෙදකම ගැන බලාපුවාම බොහොම වැලිලා යන වෙදකමක් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යෑමට අද ඉදිරිපත් වෙලා තියෙන මේ කලාවේ ප්‍රදේශය ඇතුළු මේ ડોક્ટર නෂිද්දීන් මහත්මයා ආයුෂ් කියන ආයුර්වේද වෛද්‍ය රෝහලක් අද ඇති කරලා ඒ තුලින් රෝගීන් 10000 ගණක් දැන් නිරෝගී කරගෙන යනවා. රෝගී බටහිර වෙදකමේ කිසිම තැනක ප්‍රතිකාරයක් නැති මේ සුදු කබර, පොතු කබර, ඒ වගේම කුෂ්ඨ රෝග, දද රෝග වගේ හැම එකකටම නිට්ටාවටම සුව කරන්නට මේ වෛද්‍ය ආචාර්යතුමා මේ වෙනකොට විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා. දේශීය වෙදකම තුළ දේශීය ඖෂධ වර්ග පමණක්ම යොදාගෙන මේ කරන සත්කාරී ඉතාමත් අගේ කොට සලකන්නට පුළුවන් කාර්යයක්. මම දන්න බොහෝ දෙනෙක් මෙතනට සුවපත් කිරීම සඳහා යොමු කරලා තිනවා. හැම දිනෙකම මේ වෙනකොට නිට්ටාවට සුවය ලැබලා තිනවා. මේ වෙනකොටත් විශාල රෝගීන් ප්‍රමාණයකට මම පෙත් විවර කරගෙන තිනවා. හැබැයි මේකට ලොකු ප්‍රචාරයක් නොලැබුණාට එතුමා ඉන්න ප්‍රදේශය හොයාගන්නට පුළුවන් කලාවේ ප්‍රදේශයේ මෙතුමා පදිංචි වෙලා ඉන්නේ. මේ පදිංචි වෙලා ඉන්න ප්‍රදේශය තුළ මෙතුමා ප්‍රතිකාර කරන්නේ අර බොරු ආටෝප නැති, මේවා නැති, බෝඩ් නැති ආයුර්වේද වෛද්‍යවරයෙක් හැටියට අගය කළ යුතු චරිතයක් බවට එතුමා පත් වෙලා ඉන්නේ.